පුතාල දුවල සමල දැන්ම YouTube චැනල් එකට සාදරයෙන් පිළිගන්නේ. පුතාලත් එක්ක මම අද කතා කරන්නේ විශේෂම සිංහල භාෂාවේ පාඩම් එක කියලා. ඒ කියන්නේ පුතාලත් එක්ක අපි දිගින් දිගටම අපේ සමල දැන්ම YouTube චැනල් එකත් එක්ක එකතු වෙලා පුතාලා විවිධ අවස්ථාවලදී විවිධ පාඩම් එක්ක අපිත් එක්ක සම්බන්ධ වුණා. අද පුතාලගේ මාතෘකාව තමයි නාමපද. නාමපද කියලා පුතාලා කියන්නේ අපි මුලින්ම අපි පුතාලා එක ශ්‍රේණියට ආවා, දෙක ශ්‍රේණිය, තුන ශ්‍රේණිය, හතර ශ්‍රේණිය මේ ආදී වශයෙන් මුලින් ඉඳන්ම අපි මේ නාමපද කියන එකගේ හඳුනා ගන්නවා. හැබැයි පුතේ මේකේ නිවැරදිව අපිට වෙන් වශයෙන් පැහැදිලිව අපි මේක මතක තියාගෙන අවබෝධයෙන් වැඩ කරේ නැත්නම් අපිට සමහරලාට සරල ප්‍රශ්නයක් බව වර්ධින්න පුළුවන්. පුතේ මොනවද මේ නාමපද කියලා කියන්නේ? නාමපදයක් කියලා අපිට කියන එක අපිට හඳුන්වන්න පුළුවන් යම් කෙනෙක්, සතෙක්, තැනක්, යම් ද්‍රව්‍යයක් හැඳින්වීමට යොදන පදයක් අපි නාමපදයක් කියලා කියනවා. මේ නාමපද මේවාගේ අපේ සිංහල භාෂාවේ ප්‍රධාන වශයෙන් නාමපද හතරක් ගැන අපි හඳුනා ගන්නවා. එකින් එකක් තමයි පුද්ගල නාමපද. පළවෙනි එක මොකද්ද පුතේ? පුද්ගල නාමපද. දෙවෙනි අවස්ථාව සත්ව නාමපද. තුන්වෙනි අවස්ථාව ද්‍රව්‍ය නාමපද. හතරවෙනි අවස්ථාව ස්ථාන නාමපද. එහෙනම් පුතේ අපි මේ මොනවද මේ වගේ අපි මේ වර්ග කරන ආකාරය අනුව මේ නාමපද කොහොමද අපි හඳුනාගන්නේ? පුද්ගල නාමපද ඕනෑම පුද්ගලී එක මිනිසෙක් වෙන්න පුළුවන්, අපේ පරිසරයේ ඉන්න ඕනම කෙනෙක් හඳුන්වන පුද්ගලයෙක් හඳුන්වන පදය. අපේ ජනාධිපතිතුමා, ගුරුතුමා ඉඳන් අපේ ඕනම පුද්ගලයෙක් හැඳින්වීමට ඒක ස්ත්‍රී ලිංග, පුරුෂ ලිංග කියලා ભેදයක් නැතුව පුද්ගලයෙක් හඳුන්වන්න අපි යොදන පදවලට අපි කියනවා පුද්ගල නාම පද කියලා. ඊළඟ අවස්ථාව සත්ත්ව නාම පද. සතුන් හැඳින්වීමට යොදන පද. අපිට ඕනම අපේ පරිසරයේ ඉන්න රුමි සතුන් වෙන්න පුළුවන්, සිව්පාසතුන් වෙන්න පුළුවන්, ඕනම සතෙක් හැඳින්වීමට යොදන පදයකට අපි කියනවා සත්ත්ව නාම පද කියලා. තුන්වෙනි අවස්ථාව ද්‍රව්‍ය නාම පද. අපිට අපේ පන්ති කාමරයේ තියෙන උපකරණ වෙන්න පුළුවන්, අපේ නිවසේ තියෙන දේවල් වෙන්න පුළුවන්, අපි අවට පරිසරයේ දකින්න ලැබෙන, අපිට අතට අහුවෙන අප්‍රාණික බොහෝ දේවල් අපි මේ ද්‍රව්‍ය නාම පද විදිහට හඳුනා ගන්නවා. ඊළඟ අවස්ථාව තමයි ස්ථාන නාම පද. ස්ථාන නාම පද කියලා කියන්නේ යම් ස්ථානයක් හැඳින්වීමට යොදන පද. පුතාලගේ පන්ති කාමරය, පුස්තකාලය, ක්‍රීඩා පිටිය, පාසල, නිවස, ආලින්දය, මුළු තැන්ගී වගේ ඕනෑම ස්ථානයක් හඳුන්වා ගැනීම සඳහා යොදන පදවලට අපි කියනවා ස්ථාන නාම පද කියලා. එහෙමනම් පුතාලා දුවලට දැන් අපි මතක ඇති මම ආයි මතක් කරන්න මේ නාම පද මුලින්ම ප්‍රධාන වශයෙන් කොටස් හතරකට බෙදලා අපි කතා කරා. ඒ ප්‍රධාන කොටස් හතරට අයිති දේවල් ගැන මොනවද කියලා පුතාලා තව දුරටත් අධ්‍යයනය කරන්න ඕනේ. මේවා අපිට වගුගත කරන්න පුළුවන්, වර්ග කරන්න පුළුවන්. අපිට විභාග ප්‍රශ්න පත්‍රයේ අපිට දෙනවා මේ නාම පද විවිධ විදි ඒකක විදිහට හඳුනා ගන්න. එහෙනම් පුතාලට මතක ඇති මේ නාම පදවල ප්‍රධාන කොටස් හතරක් සහ ඒවා වර්ග කරන ආකාරය පිළිබඳව. පුතාලත් එක්ක මේ නාම පදවල ඉතිරි කොටස් පිළිබඳව අපි මේ නාම පද, ක්‍රියාපද, විශේෂණ පද කියන ඒකක අපි තවදුරටත් පුතාලගේ ඊළඟ වැඩසටහන් එක කතා කරනවා. පුතාලා අපේ සමල දෙනම YouTube channel එක ලයික් කරලා පුතාලගේ channel එක අපිට subscribe කරන්න. එතකොට පුතාලගේ මේ ඉතුරු විෂය කොටස් එක්ක සම්බන්ධ වෙන්න ඔබට අවස්ථාව ලැබෙනවා.